අදවස වෙන විට වර්තමානයේ මේ ඇදලා තියෙන කොයි ප්‍රසංගතයේ තත්ත්වය පිළිබඳ විදුර සාකච්ඡා කිරීම සඳහා තමයි මේ අද මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ. අපි දන්නවා ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ මේ කොයි ප්‍රසංගතය ආරම්භයත් එක්ක ඔවුගේ වසරකට වඩා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එක් දිනයකදී වාර්තා වුණා. ඊයේ දිනේදී වගේම දැන් ඔහුගේ මාර්තු මාසේ ඉඳන් ගත්තාම පහුගිය වසරේ මාර්තු මාසේ ඉඳන් ගත්තාම රෝගීන් සංඛ්‍යාව ලක්ෂයක් ඉක්මවා ගොස් තියෙනවා. ඒ වගේම කොවිඩ් මරණ 800 ඉක්මවා ගොස් තියෙන අවස්ථාවක් තමයි මේ වෙලාවේ. මේක අපි දකිනවා සිංහල අවුරුද්දෙන් පසුව නැවත වටේදී මේ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වීමට ලංකාව තුළ ඒ කොවිඩ් වසංගතය නැවත වටේකින් ආරම්භ වීමක් අපි දකින්න ලැබෙනවා. ඉතින් වැදගත්ම කාරණේ තමයි මේ කොවිඩ් වසංගතය මර්ධනය කර ගැනීමට අනිත් රටවල්ගත් උපාය මාර්ග කොහොම මොනවද කියන කාරණය. සාර්ථකව මේ කොවිඩ් වසංගතය පාලනය කරපු රටවල් මේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ගත් ප්‍රධාන ක්‍රියාමාර්ගයන් උපාය මාර්ගයන් තුනක් අපි අඳුනා ගන්න ඕනේ විශේෂයෙන්. ඒ ප්‍රධාන උපාය මාර්ගයක් තමයි රෝගීන් හඳුනා ගැනීම. එහෙම නැත්නම් ආවේශණය කියන රෝගීන් හඳුනා ගැනීම සර්වේලන්ස් සර්වේලන්ස් එක රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් සිද්ධ වෙනවා. ඒ සඳහා තමයි පරීක්ෂණ නිවැරදිව සිද්ධ වෙන්න ඕනේ. පරීක්ෂණ ධාරිතාව ඉහළ යන්න ඕනේ ඒ සඳහා. රෝගීන් නිවැරදිව හඳුනා ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රෝගයේ පැතිරෙන රතු කලන් රෝගීන් ඉන්නේ ප්‍රදේශ හරියාකාරව හඳුනා ගන්න. රෝගීන් ඉන්න ප්‍රදේශ වගේම ඊළඟ වැදගත් කාරණේ තමයි ඔවුන්ගේ ස්පර්ශකයන් හඳුනා ගන්න. රෝගී ස්පර්ශකයන් හඳුනා ගන්නවත් එක්කම විදේ රෝගී ස්පර්ශකයන්ගේ පරීක්ෂණ සිද්ධ කිරීමට සිද්ධ වෙනවා. ඒකට ආවේශන ක්‍රියාවලිය නැත්නම් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිද්ධ කර ගන්න ඕනේ. ඒ ප්‍රධාන උපාය මාර්ගය. දෙවෙනි උපාය මාර්ගය තමයි ඒ රෝගීන් හඳුනා ගත්තාම රෝගයේ පැතිරෙන අවදානම තියෙන ප්‍රදේශ හඳුනා ගත්තාම ඒ ප්‍රදේශ වලින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගන්න. එහෙම නැත්නම් රෝගීන්ගෙන් සහ ස්පර්ශකයන්ගෙන් තවත් ස්පර්ශකයන් සහ රෝගීන් නැතිවීම අඩු කර ගැනීමට අවශ්‍ය සංචරණ නීති සීමා සහ ඒ සෞඛ්‍යයට අදාළ රෙගුලාසි නිවැරදිව ක්‍රියාත්මක කිරීම. මේ තමයි දෙවෙනි උපාය මාර්ගය. තුන්වෙනි උපාය මාර්ගය තමයි ජනතාවට නිවැරදිව මේ තියෙන අවධානම පැහැදිලි කරලා දීලා ජනතාවගේ සහයෝගය කොවිඩ් වසංගතය මර්ධනය කර ගැනීමට අපිට අවශ්‍ය වෙන ජනතාවගේ සහයෝගය ලබා ගන්න. ඒදී අපි දකිනවා සාර්ථකව පාලනය කරපු රටවල්වල ජනතාව මේ නීති රීතීන් වලට ඉතාමත් හොඳින් අනුගත වෙනවා. ඔහුගේ සදියන්තය දැක්වතාම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු මේ පිළිබඳ විද්වතුන් ජනතාව දැනුවත් කරා. ඒ වගේම රජය ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කරා මේ වසංගතයේ ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒ හින්දා අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගන්න මේ ව්‍යාප්තිය අපිට මේ වෙලාවේ ධර්ම තත්ත්වයක තියෙන්නේ කියන කාරණේ ජනතාව දැනුවත් කිරීම සිද්ධ වෙනවා. නමුත් අපි දැක්කා ඉතාමත් අවාසනාවන්ත විදිහට පහුගිය සතියන්තයේදී පවා ජනතාව ඒ රෙගුලාසීන් වලට අනුගත නොවේ අනවශ්‍ය ගමන් බිමන් වල නියරණ ආකාරය අපි දක්ගන්න ලැබෙනවා. මේ උපාය මාර්ග තුන පළවෙනි එක රෝගීන් ආවේශණය, දෙවෙනි එක ඒ රෝගීන් හඳුනා ගන්න ආකාරයන්ව සංචරණ සීමා පැනවීම, තුන්වෙනි කාරණය රෝගීන්ටෙහි අවධානම නිවැරදිව සම්නිවේදනය කිරීම සහ ජනතාවගේ සහයෝගය ලබා ගැනීම කියන මේ ප්‍රධාන උපාය මාර්ග තුන නිවැරදිව අපිට කරගන්න පුළුවන් වුණොත් යම් තාක් දුරට අපිට මේ පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ එන්නත පිළිබඳ අපිට යම් කිසි බලාපොරොත්තුවක් තියෙන්නේ ওই සම්බන්ධ එන්නත දැන් දෙවන වටේ දෙවන මාත්‍රාව ලබා දීම හැකි ඉක්මනින් ආරම්භ කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් අපි දකිනවා අද දිනේ ප්‍රකාශයටපත් කරනවා දෙවනි මාත්‍රාව ලබා දීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ඉදිරිපෙළ ක්‍රියා කරන කොවිඩ් මර්ධනය සඳහා සහාය දක්වන වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ඒ පාර්ශ්වයන්ට දෙවෙනි මාත්‍රාව ලබා දීමේ කටයුතු හෙට දිනේ සිට ආරම්භ කරන බව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම වැදගත් වෙනවා මහජනතාවට අවශ්‍ය එන්නක් ප්‍රමාණය ගෙන්වාගෙන මහජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම තියෙන
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා තියෙන පරීක්ෂණවල සාර්ථකභාවයක් පෙන්වලා තියෙන එන්නතක් එකෙක්මණින් ගෙන්වාගෙන ලබා දීම තුලනොත් අපිට යම් කිසි පාලනයක් මේ වෛරසය පැතිරීමේ පාලනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. අපිට මේ වෛරසය පාලනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ එන රෝගීන් ප්‍රමාණය අපිට දරාගත නොහැකි මට්ටමට රෝගීන් එන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕන නම් හොඳම දේ තමයි අපි අල්ලපු රට දිහා බලන්න. දකිනවා මේ වෙලාවේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දියාවේ තාමත් බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ වසංගතය ලෝකයේ වෙන කිසිම රටකට වඩා දරුණු මට්ටමකින් පැතිරීම සිද්ධ වෙමින් පවතිනවා මේ වෙලාවේ ඉන්දියාවේ. ඒ තත්ත්වයට ශ්‍රී ලංකාවේ අපි අනුවද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ අපි ගන්නා ක්‍රියාමාර්ගත් එක්ක. ශ්‍රී ලංකාවට ඒ තත්ත්වයට ගියොත් අපේ සෞඛ්‍ය ධාරිතාවකදී දරා ගන්න පුළුවන්. සෞඛ්‍ය ධාරිතාවකට දරා ගන්න බැරි වුණොත් වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විඩාවට පත් වෙනවා. ඒ නිසා විඩාවට පත් වුණොත් සිද්ධ වෙන දේ ඔබට පැහැදිලි. මෙය ඇඳන් ප්‍රමාණය ඉක්මවාදුව වාර්තා වන රෝගීන් ප්‍රමාණය තියෙන ඇඳන් ප්‍රමාණයක් වාගේ එහෙම නැත්නම් දැඩි සත්කාරයක ඇඳන් ප්‍රමාණයක් වාගේ ඉන්දියාව වගේ ඔක්සිජන් මදිවන තත්ත්වයකටපත් වුණොත් අපි සියලුම දෙනා රටේ සියලුම ජනතාව අපහසුතාවයකටපත් වෙනවා අමානුෂත්වයකටපත් වෙනවා. ඒ තත්ත්වයට අපි යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි අද ගන්නා තීරණත් එක්ක. මේක රාජ්‍ය ප්‍රජයෙන් ගන්නා අද ගන්නා තීරණ වගේම සෞඛ්‍ය අංශයද ගන්නා තියෙන ඒ වගේම ජනතාව අද ක්‍රියාත්මක වෙන ආකාරය කියන කාරණා තුනම මත තමයි අපි හැට දවසේ කොතනද ඉන්නේ කියන දේ තීරණය වෙන්නේ. ඉන්දියාව වගේ ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ පිළිබඳ රජ වෛද්‍ය නිලධාරී සංගමයේ අද දිනේ විධායක කමිටුව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අපි කරුණු කීපයක්ම අධ්‍යයනයට ලක් වුණා. ඉතාමත් විශේෂිත අවධානයක් ඉක්මන් අවධානයක් ලබා දිය යුතු කරුණු. ඒ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාට විශේෂ ලිපියක් අද යවමින් ඉල්ලා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා කිරීමට සියලු පාර්ශ්වයන් තාක්ෂණික කණ්ඩායම් එක්රැස් කරලා හැකි ඉක්මනින් අපට සාකච්ඡාවට අවස්ථාවක් ලබා දෙන්න කියා මේ කරුණු පිළිබඳ හැකි ඉක්මනින් සාකච්ඡා කරලා ඒ සඳහා පිළියම් ලබා ගැනීම සඳහා. ඉනි විශේෂයෙන්ම මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණය දැන් අපිට පේන්න තියෙනවා මේ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව රෝගීන් සංඛ්‍යාව වැඩි වෙගෙන යනවා. මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තියෙන ඇඳන් සංඛ්‍යාව මදි වෙමින් එන බව අපිට වෛද්‍යවරුන් කියනවා. අපිට මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා ඒ නිර්ණායක යාවත්කාලීන කරගන්න ඕනේ. මේ ලෝකයේ දැන් තියෙන මේක ට්‍රෙන්ඩ් එක මේක තියෙන ස්වභාවයත් එක්ක ලංකාවේ දැන් ඇතිවලා තියෙන තත්ත්වයන් සමග ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන ක්‍රියාවලිය සහ පරීක්ෂණවලේ සඳහා අපි ගන්නා උපාය මාර්ග යාවත්කාලීන කිරීම ඒ සඳහා තියෙන ගයිඩ්ලයින් අප්ඩේට් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා කඩිනම් පියවර ගනී කියලා මේ පිළිබඳව අපි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ඉන්දියාවේ තත්ත්වයක් අපිට සලකින්න ගනිමින් අපේ ඇඳන් ප්‍රමාණය මදි වුණොත් අපි කුමක්ද කරන්නේ? ඒ වේට අපි ඇඳන් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු මේ සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍යයි. ඒක අපි මේ සාකච්ඡා විලා සිටියේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයේ ඔක්සිජන් ගබඩා පවත්වා ගැනීම මොකද ඉන්දියාවේ තත්ත්වය අපි හැම වෙලාවෙම මතක තබා ගන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගේම වෛද්‍යවරුන් ඉදිරිපෙළ සේවය කරන අයගේ ආරක්ෂාවට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ වෙනා personal protective equipment PPE වල ඒ අවශ්‍ය ප්‍රමාණය ගබඩා තිබෙනවද නැද්ද එය කොහොමද ඒ සැපයුම් තව අඛණ්ඩව පවත්වා ගැනීම කියන කාරණය සැලකිල්ලට භාජනය කරන්න ඕනේ. ඒ වගේම මේ එන්නත් කරන වැඩපිළිවෙල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දෙනවා වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් එන්නත ඒ වගේම ඉෆෙක්ටිව් ඒ කියන්නේ හොඳ ප්‍රතිඵල තියෙන රෝගියේ දැනට නිපදවා දෙන හොඳ එන්නත එන්නවාගෙන මහජනතාවට ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍යයි. ඒ වගේම පරීක්ෂණ ධාරිතාව කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපේ මතක ඇති
පහෝගිය වසරේ මාර්තු මාසේ ඉඳන් මේ පරීක්ෂණ ධාරිතාව පිළිබඳ කරුණු කාරණා මේ පරීක්ෂණ ධාරිතාව පිළිබඳ වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පෙන්වා දුන්නා. නමුත් අදටත් අපිට ඒ ගැන කතා කරන්න වෙලා තියෙනවා. මේ පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ පාර්ශවයන් ගත්තද නැද්ද කියලා අහුවොත් තාමත් අපිට පේන්න තියෙනවා එක එක දිනවල එක එක ප්‍රමාණවලින් තමයි මේ පරීක්ෂණ ප්‍රමාණය සිද්ධ වෙන්නේ. ඊයේ දිනේ ගත්තොත් 13000කට ආසන්න ප්‍රමාණය. ඒකල මේ පරීක්ෂණ ධාරිතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග වෛද්‍ය විද්‍යා ඒකකයෙන් කියන ආකාරයට 20000ක මට්ටමට ගැනීම වැදගත් වෙනවා. මේ පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තුමන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි මේ මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාව. ඒතර මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාවක් නම් මේ පාලනය කර ගැනීමට මහජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට නම් නිවැරදිව අවධානය යොමු පිළිබඳ ජනතාවට ඒ දැනුවත් කිරීම සිද්ධ වෙනවා. ඒ අපි නිවැරදිව මහජනතාව දැනුවත් කරොත් තමයි ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ. ඒකට පහුගිය සති අන්තයේ මහජනතාව ට්‍රිප් යනවා නම් සංචරණය කරනවා නම් මේ අවධානම නොතකා කටයුතු කරනවා නම් මාස්ක් එකක් පළඳින්න නැතුව කටයුතු කරනවා නම් මේ දෙන සෞඛ්‍ය උපදේ සමදර කරලා වැඩ කරනවා නම් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා නිවැරදිව මේ තියෙන අවධානම ජනතාවට සම්ප්‍රේෂණය කළාද ජනතාවට මේ නිවැරදිව දැනුවත් කළාද නැද්ද කියන වගකීමෙන් බැහැර වෙන්නද නැත්නම් යම්කිසි අරුපාඩුවක් වෙලා තියෙනවා එක්කෝ ජනතාවට නිවැරදිව මේ අවධානම පැහැදිලි කරලා දීලා නැහැ ජනතාව එහෙම නැත්නම් අහුම්කම් දීලා නැහැ එහෙම නැත්නම් මේ තියෙන නීති රෙගුලාසි නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට නීති රෙගුලාසි දැන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයම සකස් කරලා තියෙනවා සෞඛ්‍ය උපදේශ වලට අවනත වෙන්නේ නැත්නම් ඒ උපදේශ බැහැර යනවනම් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තියෙනවා ඒ සඳහා අවශ්‍ය නීති සහ ඒ රෙගුලාසි මේ වෙන විටත් සකස් කරලා අවසන් තොර ජනතාව මේ සඳහා අවනත කර ගැනීමට ඒ ක්‍රියාමාර්ගයක් තමයි නිවැරදිව ජනතාවට තියෙන අවධානම පිළිබඳ දැනුවත් කිරීම. එහෙම නැත්නම් ජනතාව ඒ සඳහා අනුගත වෙන්නේ නැත්නම් මේ තියෙන නීති ක්‍රියාමාර්ග තුලින් ඒ සඳහා ජනතාව යොමු කරවා ගැනීම. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. මේ දෙක සිද්ධ වෙන්නේ නැත්නම් මේ නීති රෙගුලාසි වලින් තේරුමක් නැහැ. ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් මේ නීති රෙගුලාසි තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. ඒවා ක්‍රියාත්මක කරලා හරි මේ සඳහා ජනතාව අවනත කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ වෙලාවේ රෝහල්ද තියෙන වෛද්‍ය හිඟය පිළිබඳ අපි පෞගිය කාලය පුරාම මාධ්‍යයට අනාවරණය කළා. ඒ වගේම මේ වෛද්‍යවරුන්ගේ මාරු වීම පිළිබඳ අපි සාකච්ඡා කරා. අපි ඒ වෙලාවේ ඒ ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්ුවේ මෙවැනි තත්ත්වයකදී ඒ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවී කටයුතු කර ගැනීමට අවශ්‍ය ඒ අනිතාලම තමා ගැනීම. ඉතින් මේ වෙලාවෙත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ පත්වීම් බලාපොරොත්තු වෙන සිටින වෛද්‍යවරුන් මේ පත්වීම් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරලා වෛද්‍යවරුන්ගේ හිඟය ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් තියෙනවා ඒ පියවා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමන් තමයි මේ නිරෝධායන ක්‍රියාවලියේ ඉහළින්ම සිටින පුද්ගලයා. මේ තීන්දුව తీරන ගන්න ඉහළම පුද්ගලයා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමන් උත්සව පවත්වන්න එපා. මේ මහජනතාව එක් රැස් වෙන කියනවා සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් මහජනතාව ඒක රාශී වෙනේ උත්සව සහ ඒ කටයුතු සිද්ධ කරන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නියෝගයක් දීලා තියෙදී අපි දකිනවා නැතත් නගරාධිපතිවරුන් ඒ උත්සව සංවිධානය කරනවා. මේකේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමන් තමයි මෙහි තීන්දුව తీරන ගන්න ඉහළම බලධාරියා. එතුමාගේ නියෝගයන්ට පටහැනිව යමින් ප්‍රාදේශීය උත්සව සංවිධානය වෙනවා නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.
एक आदमी अवतर कर ला क्रियात्मक वेनवाना ईट आवश्यक नीति में क्रियान्वयन के नियम इतना तदगत देना नेता जनता वहितना मी नीति रेगुलेशन बोरुआ मैं वाला आवना तो उन्हाँ तेकाई नेता तेकाई कि है ना ये देश इधर बोलो अभी डाक सिद्ध है इंडिया मार्ट में टेन इंडिया मार्ट में තමා නිරෝධායනය සහ මේ සංචරණ සීමා පැනවීම පිළිබඳ තීන්දුව తీරන ගන්න. එහිදී වැදගත්ම වෙනක් දෙයක් තමයි රතු කලාප අඳුනා ගැනීම. සංචරණ සීමා පැනවීමේදී අපි දකිනවා මේ ඔහුගේ දිනවල යම් යම් ප්‍රදේශවල සංචරණ සීමා පනවනවා. ඒ වගේම බිම් මට්ටමේ කටයුතු කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට අවශ්‍ය වෙනවා ඇතම් වෙලාවට සුළු සංචරණ සීමා පනව ගන්න. මොකද රෝගී ප්‍රමාණය එකවර විශාල වශයෙන් මතුනාම එක ප්‍රදේශයක ඒ ස්පර්ශකයන් හඳුනා ගැනීමට මේ වගේම පරීක්ෂණ ටික කරලා ඒ ප්‍රදේශයේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බෙහෙත් මට්ටමේ ඉන්න වෛද්‍ය නිලධාරීන්ට යම්කිසි කාලවකවානුවක් අවශ්‍ය වෙනවා. ඒතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ අධීක්ෂණය යටතේ ඒ අවශ්‍ය සංචරණ සීමා නීති පනවා ගැනීමේ හැකියාව අවශ්‍ය වෙනවා. ඒතකොට මේවැනි කාරණා කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ විශේෂ සාකච්ඡා කිරීම පරිණාම සාකච්ඡාවක් අපි බලාපොරොත්තු වෙනවා අද කොහොම හෙට දිනේ ඇතුළත තුමා සමග මේ සාකච්ඡාව සිද්ධ කරන්න මේ තුලින් මේ තියෙන අඩුපාඩු निराකරණය කර ගැනීම තුලින් අපිට යම්කිසි පාලනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ වුණේ නැත්නම් ඉදිරියේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ මට්ටමට මේ රෝගය වසංගතය පැතිරුණාද නැද්ද කියන තත්ත්වයට යනවාද කියන එක තීරණය වෙයි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ බරපතල තත්ත්වයක ඉඳින්නේ සෞඛ්‍ය අවශ්‍ය උපදෙස් මේ වෙනකොටත් ලබා දීලා අවසන්. සෞඛ්‍යයෙන් ලබා දෙන්න ඕන ඒ ගත යුතු ක්‍රියාමාර්ග ඒ නීති රෙගුලාසි ඒ සියල්ලම පිළිබඳව ජනතාව නැවත නැවත දැනුවත් කරමින් ඉන්නවා. ඉතින් ජනතාවගෙන් තාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් මේ තියෙන සෞඛ්‍ය අවධානම තේරුම් අරගෙන ඒ සඳහා අනුගත වෙන්න. අපිට දැන් මේ එන්නතක් පිළිබඳ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. එන්නත ලබා ගන්නා කාලය තුළ ඒ කාර්යය අවසන් වෙන තුරු ඒ එන්නක්කරණය සාර්ථක වෙන තුරු ජනතාවට යම්කිසි ස්වයං පාලනයක් එහෙම නැත්නම් ස්වයංව ඒ නීති රෙගුලාසින් සඳහා විනයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. වෛද්‍යතුමනි දැන් අපි දකිනවා තවම මේ පොදු ප්‍රවාහන සේවයේ තවමත් තියෙන්නේ පළපත් මොකද අද දිනේදී අපි දැක්කා දුම්රිය වල ගමන් කිරීම බස් අතර ගමන් කිරීම. නමුත් හැමතිස්සම කිව්වේ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කරන්න මේ ගැසට් කරලා පස්සේ අපිට තීන්දුව දෙන්න ගන්න පුළුවන් කියලා තමයි පොලිසිය පැත්තෙන් ආරක්ෂා පැත්තෙන් කිව්වේ. දැන් මේ ගැසට් කරලා ඔක්කොම තවමත් මේ ක්‍රියාත්මක නැහැ. දැන් තමයි මම කිව්වේ දැන් මේ සෞඛ්‍ය අවශ්‍ය නී රෙගුලාසි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිකුත් වෙලා අවසන්. और मेक सौख्य अमात्यांशे कार्यादेट सियोलोम राजे सियोलोम अंश सियोलोम अमात्यांश वगकीम प्रवाहन अमात्यांशे अध्यापन अमात्यांशे विदेश कटयुत अमात्यांशे मे सियोलोम आंडवट मे वगकीम और मे नीति रेगुलासी अणुव क्रियात्मक विदेश निरोधायन क्रियावलियन संचारकियावलियन එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ නිර්දේශයන්ට අනුව පමණක් ක්‍රියාත්මක විය යුතුයි. එතකොට මේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම අමාත්‍යවරුන්ගේ සියලුම රාජ්‍ය නිලධාරීවරුන්ගේ ඉල්ලා සිටින කාරණය තමා ඒ තමාගේ අමාත්‍යංශය තුළ මේ සෞඛ්‍ය දැන් මේ කියන අවධානත්වයේ තේරුම් අරගෙන මේ රෝගයට මේ පැතිරීම වළක්වා ගැනීම පැතිරීම අඩු කර ගැනීමට මේ නීති රෙගුලාසි හඳුන්වා දීලා තියෙනවා. ඒවා ඒතකොට ක්‍රියාත්මක කිරීමේ වගකීමේ මේ අමාත්‍යංශයන් වලට තියෙනවා. අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යංශ අධ්‍යාපන ලේකම්තුමා විදුහල්පතිවරුන්ට බලය පවරනවා.
ඒ පාසල් වල තියෙන තත්ත්වය රෝග ව්‍යාප්තිය අවධානමත් තියනවා නම් ඒ පිළිබඳ තීන්දුව తీරන ගැනීම බලය යම් මට්ටමකට පැවරීමක් අපි දකිනවා. ඒ ආකාරයට සෑම අමාත්‍යංශයකටම තියෙන වගකීමක් තමයි මේ තියෙන නීති රෙගුලාසි ඒ ආකාරයෙන් මිශ්‍ර කිරීම. එහෙම නැතුව බස් වල නැත්තම් කෝච්චි වල තෙරපි තෙරපි නම් අදත් යන්නේ. එළියේ ජනතාව මාස්ක් එක දාගෙන ඇවිද්දට වැඩක් නැහැ. දුරස්ථභාවයේ තියාගෙන ගියාට වැඩක් නැහැ. රැකියා කරන ස්ථානයේ මාස්ක් එක දාගෙන එහෙම නැත්නම් මේ සෞඛ්‍ය පුරුදු ක්‍රියාමාර්ග සියල්ලම ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ආයි ගෙදර යන්නේ බස් එකේ දෙරි දෙරි. එතකොට ඒ බස් එකේ ප්‍රවාහන මාධ්‍යංශයට ඒ වගේම දුබ්‍රියට ගොඩ වෙන ජනතාවට ඒ අවශ්‍ය සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීමට හැකි වෙන විදිහට ඒ දුරස්ථභාවය තියා ගැනීමට හැකි වෙන විදිහට ඒ ක්‍රියාවලිය වෙනස් කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා අවශ්‍ය බස් ප්‍රමාණය වැඩි කිරීම නම් ඒ සිද්ධ වෙනවා. දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම නම් දුම්රිය වාර ගණන වැඩි කිරීම නම් ඒ අමාත්‍යංශ වල වගකීම තියනවා ජනතාවට අර තෙරපිලා යන්නේ නැතුව. ගෙදරට රෝගය ගෙනියන්නත් නැති වෙන්නත් ගෙදර ඉඳන් ආයි වැඩට එනකොට රෝගය මේ බෝ කරගන්නේ නැතුව යන්නත් ඒ අවශ්‍ය සෞඛ්‍ය පුරුදු නිවැරදිව ජනතාවට ගෙන යවා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් සාදා දීමට සිරු අමාත්‍යංශ වල මේ වෙලාවේ ඉතාමත් විශාල වගකීමක් තියෙනවා. මේ තෝරගෙන මේ වාචෙන් බොවනතර ප්‍රොෆෙසර් මීඩියා ප්‍රකාශනයේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වෘත්තීය මතයක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා යුරෝපයේ වෛද්‍ය සංගතවල මේ පිළිබඳ යම් යම් තත්ත්ව වාර්තා සඳහන් වෙනවා. තාම නමුත් ඒ පිළිබඳ තාම අධ්‍යයන මට්ටමේ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඉතින් එයින් පැහැදිලි වෙන්නේ මෙහි යම්කිසි වෙනස් වීම් සිද්ධ වෙනවා කියන කාරණය මේ වෛරස. ඒකට එය යම්කිසි බරපතල තත්ත්වයක් එය තාවුරු වුණොත් ඉතින් මහාචාර්ය නීලිකා මල්විජේ මහත්මිය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් ඒ තත්ත්ව අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අනුව මේ පිළිබඳ සෞඛ්‍යංශ ගන්නා තීන්දුව තියෙන ඊළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉදිරියේදී මේ වෛරසයේ වෙනස් වීම සමග ඒ තියෙන ගයිඩ්ලයින්ස් වෙනස් වීමට ඉඩ තියෙනවා.